අයිබන් සුබදසනක් ප්‍රාර්ථනා කරනවා. කොළඹට නම් අද උදෑසනත් වැහි සහිත කාලගුණයක් තියෙන්නේ. රට පුරාත් යම් යම් ප්‍රදේශවලට එවැනි තත්ත්වයක් තියෙනවා. ඒ නිසා යම් ආකාරයෙන් අවධානමක් තියෙනවා නම් ඒ වායට අදාළ නිවේදන මේ සියලු දේ පිළිපදින්නක නිල්ලීම් අපි ඔබින් කරනවා. විශේෂයෙන්ම අධිවේගී මාර්ග භාවිතයේදී ඊයේ දවසේදී තනතුරක් සිදු වෙලා තිබුණා. ඒ මත පදනම්ව අධිවේගී මාර්ග භාවිත කිරීමේදී යම් ආකාරයකින් ඔබ වේග සීමා පිළිබඳ දැනුම් දීමක් කළා. ඒ පිළිබඳ අවධානය යොමු කරන්න කියන ඉල්ලීම කරනවා. අද සවුඳ දවසේ උදෑසන අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අධිවේගී මාර්ග ගැනමයි. පහුගිය සතියේත් අපි කතා කළා. බලාපොරොත්තු වුණු අපේක්ෂා දල්වාගෙන සිටි මාතර සිට හම්බන්තොට දක්වා වුණු කොටස දැන් සම්පූර්ණ වී තිබෙනවා. ඒ අනුව ඒ ජනතා අයිතියට තවත් සති කිහිපයකින් පත් කිරීමට නියමිතයි. ඒ නිසා මේ කොටස පිළිබඳ, මේ විශේෂත්වය පිළිබඳ, මේ සිද්ධ වුණු ආකාරය පිළිබඳ පසුගිය සතියේදී කතා කළා. ඒ විශේෂයෙන්ම 3 සහ 4 කියන අධියරයන් හා සම්බන්ධින අපි අවධානය යොමු කළේ. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා මාතර සිට හම්බන්තොට දක්වා වුණු කොටසේ පළමු අධියර සහ දෙවන අධියර පිළිබඳ. විශේෂයෙන්ම ඒ අනුව මාතර සිට බෙලියත්ත දක්වා පළවෙනි අධියර වෙනවා. බෙලියත්ත සිට බඩල් කුඹුර දක්වා දෙවෙනි අධියර වෙනවා. බඩල් කුඹුරේ සිට බරව කුඹුරේ සිට අන්දරවැව දක්වා අංක 3 වෙනකොට මත්තල සිට හම්බන්තොට දක්වා අන්දරවැව හරහා 4 කොටස වෙන් වෙනවා. ඒ නිසා අපි අද කතා කරනවා මාතර සිට බෙලියත්ත දක්වා කොටස බිහිවීම කොහොමද සිද්ධ වුනේ සහ ඉදිකිරීම කටයුතු කොහොමද සිද්ධ වුනේ. ඒ වගේම බෙලියත්ත සිට බරව කුඹුර දක්වා වුණු කොටස පිළිබඳ පළමු අධියර සහ දෙවන අධියර පිළිබඳ අද දවසේදී අපි කතා කරනවා. අපි ආරාධනා කළා බොහොම ගෞරවයෙන් යුතුව අද දවසේදී කතා බහ වෙනුවෙන් පළමු අධියර බාර ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු ලෞෆර් ශරීෆ් මහතාට අයිබෝන් බොහොම ගෞරවයෙන් යුතුව පිළිගන්නවා. ඒ වගේම අපි ආරාධනා කළා අධියර 2 සහ අධියර 3 බාර ව්‍යාපෘති ඉංජිනේරු අපි පසුගිය සතියේ එතුමන් එක්ක කතා කළා KW කණ්ණවි මහතාට අයිබෝන් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. මුලින්ම අපි කතා කරොත් පළමු අධියර පිළිබඳ අපිට ගිය සතියේ කතා කරන්න බැරි වුණානේ. පළමු අධියරේ තත්ත්වය කොහොමද මේ වෙද්දි? පළමු අධියර ගත්තොත් මාතර සිට බෙරියත්ත දක්වා වූ කොටස කිලෝමීටර 30යි. මෙහි ප්‍රගතිය දැනටම 97%ක් පමණ වෙනවා. මෙම වසර තුළ මේ ජනතා අයිතියට පත් කිරීමට අපි බලාපොරොත්තු වෙන්නේ. අපි මම පළවෙනි අධියර පිළිබඳ කෙටි පැහැදිලි කිරීමක් කරොත් පළමු අධියර අන්තර්ගෝමල් මධ්‍යස්ථාන 3කින් සමන්විතයි. ඒ මාතර ගොඩගම, අපරැක්ක සහ බෙලියත්ත කියන අන්තර්ගෝමල් මධ්‍යස්ථාන 3. විශේෂයෙන් මේ ගොඩගම අන්තර්ගෝමල් මධ්‍යස්ථානය ගත්තොත් දැනට භාවිතාවන ඒ පිටවීම් දොරටුව ඉදිරියේදී භාවිතා කරන්නේ මේ අධිවේගී මාර්ගය හම්බන්තොට දක්වා දීර්ඝ කිරීම තුළදී ඉදිරියේදී භාවිතා වෙන්නේ මාතර සිට කොළඹට ඇතුල් වන වාහන සහ හම්බන්තොට සිට මාතරට පිටත් වෙන වාහන සඳහා පමණයි. අපි තවත් පිටවීම් දොරටුවක් ඉදි කරලා තියෙනවා ඒ ආසන්නයේම. මෙම පිටවීම් දොරටුවේ ඉඳලා කිලෝමීටර් 10ක් පමණ අකුරැස්ස පැත්තට වෙන්න එතනදී තමයි කොළඹ සිට මාතර දක්වා පිටත් වෙන වාහනත්, ඒ වගේම මාතර සිට හම්බන්තොට දක්වා ඇතුල් වන වාහනත් භාවිතා වෙන්නේ ඒ පිටවීම් දොරටුව හරහා. විශේෂයෙන්ම මේ පළවෙනි අධියර අපි සැලකුවොත් ඉතාමත්ම සංවේදී කලාපයක් හරහා තමයි ගමන් කරන්නේ. මම සෙන්සිටිව් ඒරියා කියලා මේ සංවේදී කලාපය හරහා ගමන් කරනවා කියලා කිව්වේ විශේෂයෙන්ම පළවෙනි කිලෝමීටර් 13 ගත්තොත්. මේ පළවෙනි කිලෝමීටර් 13 නිල්වලා ගඟ ආශ්‍රිත ඒ පහත් බිම් කලාපය හරහා තමයි ගමන් කරන්නේ. එතකොට මෙහිදී අපි විශේෂයෙන්ම මේ පළවෙනි අධියර ගොඩගම සිට අපරාධ දක්වා කොටස ඉදිකිරීම් වලට අදාළ දර්ශනත් යන අතරතුරේ තමයි අපි කතාව කරගෙන යන්නේ. කතා කරමු. ඔබතුමා හරි, මේ ඉදිකිරීම් ආරම්භයේදී ගත්ත දර්ශන තමයි මේ දකින්නේ. මෙතනදී ගොඩගම සිට අපරාධ දක්වා කොටස තමයි මේ නිල්වලා ගඟට ආශ්‍රිත පහත් බිම් කලාපය හරහා ගමන් වෙන්නේ. ඒ වගේම අපරැක්ක සිට බෙලියක් දක්වා කොටස ගත්තොත් එතනදීත් විවිධ භූවිෂමතා ලක්ෂණ, ඒ කියන්නේ විශේෂයෙන්ම ඉතා ශීඝ්‍රයෙන් වෙනස් වන උස් පහත් බිම් කලාප හරහා තමයි ගමන් කරන්නේ. දැන් අපි හිතුවොත් වලකන්ද කියන ප්‍රදේශය ඒ වචනයෙන්ම පැහැදිලි වෙනවා. එක තැනකදී විශාල වලක්, තවත් තැනකදී විශාල කන්දක්. එතකොට මේ හේතුව නිසාම අපිට මේ වලකන්ද ප්‍රදේශයේදී කැපීම, ඒ කියන්නේ ඉතාමත්ම කඳු කැපීම, ඒ වගේම පස් පිරවීම වගේ දේවල් සිදු වුණා. ඒ වගේම තවත් සුවිශේෂීම ලක්ෂණය තමයි රක්ෂිත වනාන්තරයක් හරහා ගමන් කරන අධිවේගී මාර්ග කොටස මෙම කොටස තුළ පැවතීම.
දන්දනීය රක්ෂිතය හරහා තමයි මේ අධිවේගී මාර්ගයේ ගමන් කරන්නේ. මේ අධිවේගී මාර්ගයේ තියෙන තවත් සුවිශේෂී ලක්ෂණයක් තමයි ඒක. මම ඉදිරියේදී පැහැදිලි කරන්න මේ දන්දනීය වනාන්තර හරහා ඉදිකිරීම කටයුතු කොහොමද සිදු වුනේ. ඒ වගේම මේ නිල්වලා ගඟ ආශ්‍රිත ප්‍රදේශය හරහා ඉදිකිරීමේදී අපි කොහොමද ගුවන් පාලම් යොදවගත්තේ කියන එක මම ඉදිරියේදී පැහැදිලි කරන්න. දැන් හම්බන්තොට දක්වා අධිවේගී මාර්ගයක් මොකටද කියලා කෙනෙකුට ප්‍රශ්න හිතෙන්න පුළුවන්. මාතර දක්වා තිබෙනවා පෙනද පැය ගාණක් ගත කරපු එක අපි පැය කීපයකින් මාතරට එනවා. හැබැයි මාතර ඉඳලා හම්බන්තොට දක්වා මේ අධිවේගී මාර්ගයේ දික් වෙන්නේ ඇයි? මේ දිගුවේ ඇති ප්‍රයෝජන මොකද්ද? මෙහි ඇති රටට ඇති වැදගත්කම කුමක්ද? මම කැමති කන්න මහත්තයා ඔබතුමා මේ කාරණේ දැනගන්න. චාමර, දැන් අපි දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව මාතර සිට හම්බන්තොට දක්වා දීර්ඝ කරනවා. කිලෝමීටර 96කින් සමන්විතයි. පිරිවැය හැටියට බිලියන් 250ක් පමණ වියදම් කරනවා. එතකොට කෙනෙකුට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්, ඔය චාමර හුව වගේම මේක මොනවද අපිට තියෙන ප්‍රයෝජන කියලා. දැන් අපි මේ ප්‍රයෝජන ගත්තොත් එහෙනම් මට අවස්ථා තුනක් යටතේ ඒක සාකච්ඡා කරන්න පුළුවන්. එකක් තමයි ව්‍යාපෘතිය අවසන් වුණාට පස්සේ මහජනාධිපතියට පැවරුවාට පස්සේ අපිට ලැබෙන ප්‍රයෝජන මොනවද? ව්‍යාපෘතිය කරගෙන යාමේදී ලැබෙන ප්‍රයෝජන මොනවද? ඒ වගේම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර මහජනතාවට ලැබෙන ප්‍රයෝජන මොනවද කියලා අපි අවසාන වශයෙන් කියන්නේ ව්‍යාපෘතිය අවසන් වුණාට පස්සේ ලැබෙන ප්‍රයෝජන ගැන කතා කරොත් අපි මම මුලින් පොඩි හැඳින්වීමක් කරන්නම්. අපේ නිලප මහත්තයා කිව්වා වගේ මෙම දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව ව්‍යාපෘතියේ මාතර සිට හම්බන්තොට දක්වා ගමන් කරනකොට අපි අන්තර්හුමාරු මධ්‍යස්ථාන 9ක් ඉදි කරනවා. එතුමා කිව්වා වගේ ගොඩගම, ඒ කියන්නේ මාතර අකුරැක් පාරට ප්‍රවේශ ලබා දීමත්, අපරැක්ක මැද්දවත්ත යටින හරහා, ඒ කියන්නේ මාතර හක්මන පාරට ප්‍රවේශ ලබා දීමත්, බෙලියත්ත මගින් බෙලියත්ත වලස්මුල්ලේ මෙතන බෙලියත් වීරකැටිය මාර්ගයට ප්‍රවේශ ලබා දීමත්, ඊට පස්සේ කසාගල රන්න වීරකැටිය මාර්ගයට ප්‍රවේශ ලබා දීමත්, ඒ වගේම අඟුණකොළ පැලැස්ස මිද්දෙනි අඟුණකොළ පැලැස්ස මාර්ගයට ප්‍රවේශ ලබා දීමත්, බරවකුඹුක ඇඹිලිපිටි නෝනගම මාර්ගයට ප්‍රවේශ ලබා දීමත්, සූර්යවන්තරහු මරු මධ්‍යස්ථානයේ මගින් අඩි 100 මාර්ගයට ප්‍රවේශ ලබා දීමත්, මත්තල අන්තරහු මරු මධ්‍යස්ථාන මගින් මත්තලට විශේෂයෙන්ම ගුවන්තොටුපළට ප්‍රවේශ ලබා දීමත්, ඒ වගේම අවසාන වශයෙන් හම්බන්තොට අන්තරහු මරු මධ්‍යස්ථානයේ මගින් මාතර හම්බන්තොට මාර්ගයට ප්‍රවේශ ලබා දීම සිද්ධ වෙනවා. මෙහිදී විශේෂ වැදගත්කම තමයි කාලය. දැන් කොළඹ ඉඳලා අපි අධිවේගී මාර්ග නැති කාලේ ගමන් කිරීම ගත්තොත් එීම මාතරට කිලෝමීටර 160යි පැය 5ක වගේ පමණ කාලයක් ගත වුණා. ඒත් අධිවේගී මාර්ග නොතිබ්බනම් හම්බන්තොට ගමන් කිරීමට පැය 5යි 7යි වගේ ප්‍රමාණයක් ගත වෙනවා. දැන් මේ අධිවේගී මාර්ග ඉදිකිරීමත් එක්ක මොකද සිද්ධ වෙන්නේ? කොළඹ සිට හම්බන්තොට දක්වා ගමන් කරන්න පැය 2කට වඩා අඩු ප්‍රමාණයකින් ගමන් කරන්න පුළුවන්. කාලය පැය 3කට ආසන්න 4කට ආසන්න ප්‍රමාණයක් ඉතුරු වෙනවා. ඒ පැය 4කට ආසන්න ප්‍රමාණයක් ඉතුරු වෙනවා. ඒක තමයි විශේෂ වැදගත්ම කාරණාව. එතෙන්දි කියන්නේ මෙම අධිවේග මෙම අන්තර්වමාරු මධ්‍යස්ථානයේ හරහා ගමන් කිරීමේදී තියෙන නගර ගත්තහම මේ නගර සහ කොළඹ අතර දුර අඩුවීමක් සිද්ධ වෙනවා. අඩුවීමක් කියලා කියන්නේ දුර අඩුවීමක් කියලා කියන්නේ අතරම කෙටි කාලෙකින් ගමන් කිරීමට හැකියාව ලැබෙනවා. එමගින් විශාල ප්‍රයෝජනක් ලැබෙනවා. මොකද හේතුව ඒ දකුණු පළාතේ මොන හරි තියෙන නිෂ්පාදන ඒ වගේ දේවල් කොළඹට ගෙනීමට ඉතා කෙටි කාලෙකින් ගෙනෙන්න පුළුවන්. ඒ වගේම ගත්තොත් එහෙම දකුණි ගත්තොත් එහෙම ඉතාම කියන්නේ විදේශිකයන්ගේ ආකර්ෂණයට ලක් වූ ස්ථාන කීපයක්ම තියෙනවා. එම ස්ථාන කරහා ඉතාක්මනේ ළඟා කිරීමට ළඟා වීමට හැකියාව ලැබෙනවා. එතකොට ප්‍රධාන කාරණේ ගත්තොත් එහෙම කාලය ඉදිරියම සිද්ධ වෙනවා. ඒක තමයි අධිවේගී මාර්ගය ඉවර කරාට පස්සේ සිද්ධ වෙන දේ. අධිවේගී මාර්ගය කරගෙන යෑමේදී මොනවද ප්‍රයෝජන ගත්තොත් එහෙම? දැන් එතකොට අධිවේගී මාර්ගයට අපි බිලියන 250ක වගේ මුදලක් වියදම් කරනවා. එතෙන්දි මෙම ඉදිකිරීම සඳහා විශාල ශ්‍රම බලකායක්, ඒ කියන්නේ ශ්‍රී ලංකිකයන් ඉංජිනේරුවන්ගේ සිට කියන කම්කරුවන් දක්වා විශාල ප්‍රමාණයක් සේවය කරනවා. ඒගොල්ලන් සඳහා ඒ කියන්නේ වැටුප් ගෙවීම ඒ විශාල වශයෙන්ම සිද්ධ වෙනවා. විශාල ප්‍රමාණයක් ප්‍රධාන කොන්ත්‍රාත් සමාගම හරහා. ඒ වගේම තමයි ඊළඟට විශේෂම කාරණය තමයි මෙම අධිවේගී මාර්ගය ඉදි කරන්න භාවිතා කරන අමුද්‍රව්‍ය. අමුද්‍රව්‍ය වලින් 70%කට වැඩි ප්‍රමාණයක් භාවිතා කරන්නේ දේශීය අමුද්‍රව්‍ය. විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම මෙම අධිවේගී මාර්ගය ඉදි කරන්න පස් ගත්තොත් එහෙම පස් කියුබ්
මිලියන 4කට වඩා වැඩි ප්‍රමාණයක් භාවිත කරලා තියෙනවා. එතකොට සාමාන්‍ය කියන්නේ සැපයුම් කරුවන්ගේ දේශීය සැපයුම් කරුවන්ගෙන් තමයි ඒව මිලදී ගන්නෙ. පස් කළුගල්, සිමෙන්ති, යකඩ ඒ සියලුම දේවල් වැලි දේශීය සැපයුම් කරුවන්ගේ තමයි මිලදී ගන්නෙ. එතකොට ඒ දෙවෙනි කාරණාව. තුන්වෙනි කාරණාව ඒ කියන්නේ මෙම ඉදිකිරීම සඳහා අපිට කියන්නේ equipment හය කරගන්න සිද්ධ වෙනවා. ඒ වගේම සඳහා ඒ වගේම තව දෙයක් සිද්ධ වෙනවා. දේශීය උපකොන්ත්‍රාකරුවන් මේ සඳහා වැඩ කරනවා. එතෙන්දී මෙන්න මේ කියපු කාරණාවලට මෙම වියදම් කරන මුදලින් ඒ කියන්නේ අධිවේගී මාර්ගයකට වියදම් කරන මුදලින් 45-55 අතර ප්‍රමාණයක් සම්පූර්ණ වියදම් කිරීම සිද්ධ වෙනවා ශ්‍රී ලංකාව තුළ. ඒ කියන්නේ දල වශයෙන් ගත්තොත් එහෙම අපි අවමශයෙන් ගත්තොත් එහෙම 50ක් පමණ මුදලක් ප්‍රධාන කොන්ත්‍රාත් සමාගම් මගින් දේශීයව මුදල් විදන් කිරීම සිද්ධ වෙනවා. එම මුදල් සම්පූර්ණ සංසරණය වෙන්නේ ශ්‍රී ලංකාව තුළ. ඒක තමයි අධිවේගී මාර්ග ඉදිකිරීමේදී ලැබෙන වාසිය. ඊට තව එකක් දෙයක් තියෙනවා. අධිවේගී මාර්ග ඉදිකිරීමට කලින් ඉඩම් අත්පත් කර ගැනීම සිද්ධ වෙනවා. ඉඩම් අත්පත් කර ගැනීමේදී ඉඩම් අහිමි වන්නන්ට හොඳ මුදලක් ලබා දීලා තියෙනවා. ඒ අනුව අපේ පරමාර්ථය වෙලා තියෙන්නේ එම ඉඩම් අහිමි වන්නන් හිටපු මට්ටමට වඩා ඉහළ මට්ටමක ඔසවා තැබීම. ඒ දේ සිද්ධ වෙලා තියෙනවා. ඒකත් එක වාසියක් හැටියට සැලකන්න පුළුවන්. අර ඉඩම් අහිමි වුවන් පිළිබඳව කතා කරා, පසුගිය සතියේත් කතා කළා. අධිර එකට යටතේ යම් ආකාරයෙන් ඉඩම් කැප කිරීමක් ජනතාවගෙන් සිද්ධ වුණාද? උන්ටත් සාධාරණ ආදාර ප්‍රතිලාභයක් ලැබුණාද? අනිවාර්යයෙන්ම. අපි ගත්තොත් මේ අධිර 1 2 3 4 කියන මේ කොටස් හතරෙම ඉඩම් අත්පත් කර ගැනීමේදී එකම ක්‍රියාපටිපාටියක් තමයි අනුගමනය කළේ. ඒ ආකාරයටම වන්දි ගෙවීම, ඒ වගේම වන්දි ගෙවීමේදී ඇත්තටම මහජනතාවට ඒ කියන්නේ ඉඩම් අහිමි වූවන්ට අපි අවස්ථාව දුන්නා ලා කමිටුවට සහභාගී වීම සඳහා. එතකොට ඔවුන් ලා කමිටුවට සහභාගී වෙලා ඒ ලා කමිටුවේ නිලධාරි මහත්වරුන් සමග එකට ඉඳලා සාකච්ඡා කරලා ඒ විදිහට තමයි ගෙවීම කටයුතු සිදු වුණේ. හොඳයි. මේ සියලු දේ අතරේ අපි පහුගිය සතියේ කතා කරනකොට අර තිබුණා වනාලී හුවමාරු වෙන තැනක් තිබුණා. එතනදී කොහොමද මේ පිළියමක් දෙදුවේ? පරිසරයත් එක්ක සංවේදී වෙන තැන් නෙනවා. ඒ වගේම තාක්ෂණික මේ වශයෙන් යම් යම් ගැටලු වෙන්න පුළුවන්. මේකේ තියෙන අභියෝගයක් මේක අධිවේගී මාර්ග ඉදිකිරීම කියන දේ. අධියර 1 යටතේ මේ අභියෝග වලට ඔබතුමන්ලා ගත්ත පියවර සහ මුහුණ දුන්න අභියෝග මොනවාද? ඔව්. ඒක ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නෙට ප්‍රවේශ වෙන කලින් කණ්ඩාමි මහත්මයා ඉදිරිපත් කරපු ඒ ආර්ථික ප්‍රතිලාභය පිළිබඳව පොඩි පැහැදිලි කිරීමක් තවත් පුංචි දෙයක් මම එකතු කරලා මම ඒ ප්‍රශ්නෙට උත්තරේ දෙන්නම්. විශේෂයෙන්ම ගත්තොත් මේ අධිවේගී මාර්ගයේ ඉදිකිරීමේදී ලැබෙන විශාලම ප්‍රතිලාභය තමයි මේ මහජනතාවට කාලය ඉතිරිවීම. මම කතා කළොත් මේ කාලය සම්බන්ධයෙන් කටුනායක ගුවන්තොටු පොළෙන් එළියට එන මගේ හම්බන්තොට දක්වා ගමන් කිරීමේදී පැය 2 විනාඩි 40ක පමණ කාලයක් තමයි සම්පූර්ණයෙන්ම ගත වෙන්නේ. කටුනායක සිට. කටුනායක සිට. මම මේ කතා කරන්නේ ජාත්‍යන්තර ගුවන්තොටු පොළවල් දෙකක් යා කරමින්. දැන් හම්බන්තොට මත්තල ගුවන්තොටු පොළයි කටුනායක ගුවන්තොටු පොළයි ගත්තොත් අධිවේගී මාර්ගය හරහා ගමන් කිරීමේදී අපි තාමත්ම ළඟදීම පිටත වටරවුම් පාර කෙරවල පිටියෙන් සම්බන්ධ කරනවා කටුනායක අධිවේගී මාර්ගයට. එතකොට මේ කටුනායක අධිවේගී මාර්ගය පිටත වටරවුම් අධිවේගී මාර්ගය දක්ෂිණ අධිවේගී මාර්ගය සහ දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව කියන මේ සමස්ත කොටසම ගත්තොත් කිලෝමීටර 266යි. සාමාන්‍යයෙන් අපි ගමන් කිරීමට ලබා දීලා තියෙන වේගය පැයට කිලෝමීටර 100ක්. එතකොට පැයට කිලෝමීටර් 100ක වේගයෙන් ගියොත් පැය 2 විනාඩි 40කදී ගමන් කරන්න පුළුවන් වෙනවා කටුනායක සිට මත්තල දක්වාම. ඒකම අපි ප්‍රධාන නගරයේ සැලකුවොත් ගාල්ල මාතර වගේ තැන් ගත්තොත් ගාල්ලට කිලෝමීටර් 142යි තියෙන්නේ. පැය 1 විනාඩි 25කින් විතර ගමන් කරන්න පුළුවන් වෙනවා කටුනායක සිට ගාල්ල දක්වා. අපි කටුනායක සිට මාතර දක්වා ගත්තොත් කිලෝමීටර් 172යි තියෙන්නේ. එතකොට පැය 1 විනාඩි 40කින් ගමන් කරන්න පුළුවන්. මේ විදිහට ඉතාමත්ම අඩු කාලයකින් ගමන අවසන් කිරීමේ හැකියාව ලැබෙනවා. මම හිතන්නේ මේක තමයි මහජනතාව ලබන විශාලම ආර්ථික වාසිය. ඒකම තවත් පැහැදිලි කිරීමක් කරොත් මේ අධිවේගී මාර්ගය යාවෙන්නේ ගුවන්තොට පොළවල් දෙකක් ජාත්‍යන්තර ඒ වගේම වරායන් දෙකක්. ඒ හරහා මේ යාකිරෙන මාර්ගය පාදක කරගෙන දෙපස බීවන කර්මාන්තවල නිෂ්පාදන ඉතාමත්ම අඩු කාලයකින්
මේ අදාළ ස්ථාන කරා ගෙනියන්නට හැකියාව ලැබීමත් විශාල ආර්ථික ප්‍රතිලාභයක් වෙනවා. ඒ වගේම චාමල අහපු ප්‍රශ්නයට මම ආවොත් මේ ඉදිකිරීමේදී කොහොමද තාක්ෂණික වශයෙන් අපි මුහුණ දුන්න ගැටලු මොනවද කියන එකත් මම කලින් කියපු විදිහට පළවෙනි කොටස ගත්තොත් ඉතාමත්ම සංවේදී සෙන්සිටිව් ඒරියා එකක් කරා ගමන් කරන්නේ මේ නිල්වලාගඟ ආශ්‍රිත මේ ජල පෝෂක ප්‍රදේශය ඉතාමත්ම මෘදු ඒ වගේම කළු ගැඹුරට විහිදුණු දුර්වල පස්තට්ටුවක් තමයි තියෙන්නේ. ඉතින් මෙවන් පස්තට්ටුවකදී ඉදිකිරීම් කටයුතු සිදු කිරීමේදී අපිට විවිධ තාක්ෂණික පැති ගැන කල්පනා කරන්නට සිදු වුණා. කොහොමද ඒ කියන්නේ පයිල් ෆවුන්ඩේෂන් යනවද එහෙමත් නැත්නම් ස්පන් පයිල් විවිධ තාක්ෂණික ක්‍රම තියෙනවා ලෝකේ භාවිතා කරන. එතකොට මේ සියලුම ක්‍රමාතරින් වඩාත්ම තාක්ෂණික වූ උපරිම ක්‍රමයකට යනවද? එතනදී අපිට ප්‍රශ්නයක් වෙනවා පිරිවැය අඩු කරමින් කොහොමද මේ දේ කරන්නේ? ඒ වගේම මෙතනදී අපිට මුහුණ දුන්න තවත් ප්‍රශ්නයක් තමයි පාරිසරික පැත්ත ගම් වතුර තත්ත්වයකදී මේ අධිවේගී මාර්ගය නිසා මහ ජනතාවට සිදුවන අපහසුතාවය. අපි කියනවා ගම් වතුර තත්ත්වයකදී ජලය රැඳී පවතින කාලය රිටෙන්ෂන් ටයිම් එක මේක කොහොමද අපි අවම කරගන්නේ? මෙන්න මේ සියලුම සාධක අපි සැලකිල්ලට ගත්තා. මේ සියලුම සාධක සැලකිල්ලට අරගෙන මේ සියලුම කරුණු විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව අපි තා හොඳ තීරණයකට ආවා. ගුවන් පාලම් හරහා මේ පළමු කිලෝමීටර 11 ගමන් කිරීම තමයි වඩාත්ම උචිත කියන එක. විශේෂයෙන්ම මේ ගුවන් පාලම් ඉදිකිරීමේදී පොළව ඇතුළට පයිල් ෆවුන්ඩේෂන් කියන තාක්ෂණයේදී විශේෂයෙන්ම කලින් කියපු විදිහට මේ කළු මුදු ඒ වගේම දුර්වල මේ පස සමහරක් තැන්වලදී මීටර 40 50 ගැඹුරට විහිදුණු අවස්ථා තියෙනවා. ඒ කියන්නේ පස්සේ මුදු බව නිසා ඔබතුමන තවත් පහළට මේක නෑ මුදු බව නිසා කියන්නේ මෙහි ශක්තිය දරා ගැනීමට මේ ඔබ දකින්නේ අපි භාවිතා කරපු ස්පන් පයිල් කියන තාක්ෂණය ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට මේක භාවිතා කරන්නේ. මේ තාක්ෂණයට අමතරව මම කලින් කියපු විදිහට පයිල් ෆවුන්ඩේෂන් නේද මේකත් පයිල් ෆවුන්ඩේෂන් වල විශේෂ ක්‍රමයක්. මෙතනදී අපි කිලෝමීටර 11ක් දුරටම ගුවන් පාලම් තමයි ඉදිකරේ. එතකොට මේ ගුවන් පාලම් ඉදිකිරීම හරහා ගම් වතුර තත්ත්වයකදී මහ ජනතාවට පීඩාකාරී තත්ත්වයක් උදා වෙන්නේ නැහැ. අනේ ඒක මෙතනදී තියෙන සුවිශේෂ ලක්ෂණයක්. ඒ වගේම ඉදිකිරීම ගැන කල්පනා කිරීමේදී අපරැක්ක අන්තර්හෝන මධ්‍යස්ථානයේ සිට බෙලි අත දක්වාව කොටස විශාල කඳු කැපීම් සිදු වුණා. එතකොට මේ කඳු කැපීම් සිදු වෙන අවස්ථාවලදී අපි කොහොමද මේ කඳු කැපීම් සිදු කරන්නේ? කුමන ආනතියකටද මේක සිදු කරන්නේ? ඊට පස්සේ ඒ කඳු කැපීම් අවසානයේදී කොහොමද මේක සෝදාපාලුවට ලක් නොවි ආරක්ෂා කරගන්නේ? මෙතනදීත් අපි විශේෂ තාක්ෂණික ක්‍රම අනුගමනය කළේ. ඒක මම පුංචි පැහැදිලි කිරීමක් කළොත් මෙහිදී අපි සුදුසු ආනතියකට ඒ කියන්නේ පසේ තියෙන මෘදුභාවය ඒක රඳවා ගැනීමට ඇති හැකියාව කියන සාධක සැලකිල්ලට අරගෙන නියමිත ආනතියකට කඳු කැපීම සිදු කරලා තියෙන්නේ. ඒ වගේම සෑම මීටර 7කටම ඒ කියන්නේ කඳ සමහර ස්ථානවලදී අපි මීටර 30 40 මීටර 50ක් කඳු කපපු අවස්ථා තියෙනවා. සෑම මීටර 7කටම අපි කාණු පද්ධතියක් අපි ඒකට කියනවා බර්ම් ට්‍රේන් කියලා කාණු පද්ධතියක් ඉදි කරනවා. එතකොට ඒ ප්‍රදේශයට වැටෙන වර්ෂා ජලය ඒ කාණු පද්ධතියට එකතු වෙලා ඉන්පසු කැස්කේඩ් ඩ්‍රේන් සාමාන්‍යයෙන් අපි දකිනවා පඩි පෙළක් විදියට කාණු පද්ධතියක් ඉදි කරන්නේ. ඒ කැස්කේඩ් ඩ්‍රේන් හරහා කඳු පාමුලට වැටිලා ටෝ ට්‍රේන් එක හරහා අදාළ ජල පද්ධතියට අපි එකතු කරනවා. හොඳයි. අපි මේ අදියර එක මේ විදිහට අභියෝග මැද සාර්ථකත්වයට පත් වෙන ඔබ යනේන තැනකදී ඔබ හිතන්න ඕන දේ තමයි මේ තරම් කැපකිරීමක් කරලා මහන්සියක් කරලා තමයි මේ දේවල් හදලා තියෙන්නේ. කිලෝමීටර් 11ක් දක්වා යන්නේ පාලම් මතින්. ගුවන් පාලම් මතින් කිලෝමීටර් 11ක් දක්වා. එතකොට නිල්වලා ගඟ පරිස්සම් කරන්න ඕනේ, පෝෂක ප්‍රදේශය ආරක්ෂා කරන්න ඕනේ. ඒ සියලුම පරිසර සංවේදී කාරණා පිළිබඳත් හිතලා බලලා
මේ කටයුත්ත කරන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි. ඒ නිසාම තමයි අපි මේ අධිරෙන් අධිර ඔබව පැහැදිලි කරන්නේ. මේ අධිවේගී මාර්ගයේ ඔබ ප්‍රායෝගිකව භාවිත කරනකොට ගමන යන්න පුළුවන් පැය දෙකයි විනාඩි 20යි 30යි අතර තුරේදී. හැබැයි ඒ වෙනුවෙන් කරපු කැපකිරීම අති දැවැන්තයි. අපි කෙටි විරාමයකට යමු. විරාමයෙන් පසු යලිත් කතා කරමු. දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා දිගුව තව නොබෝ දිනකින් ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි. ඒ අධියර හතරක් යටතේ සම්පූර්ණ වන්නේ පළමු අධියර, දෙවන අධියර, තුන්වන අධියර සහ සිව්වන අධියර විදිහට. තුන්වන අධියර සහ සිව්වන අධියර පිළිබඳ අපි පසුගිය සතියේදී කතා කළා. අද අපි කතා කරන්නේ පළමු අධියර සහ දෙවන අධියර පිළිබඳ. ඒ කියන්නේ මාතර සිට බෙලියත්ත, බෙලියත්ත සිට මාතර සිට බෙලියත්ත දක්වා කොටස පළමු අධියර විදිහටත්, බෙලියත්තේ සිට බරවකුඹුර දක්වා දෙවන අධියර විදිහටත් මේ අධියර දෙක ඉදිකිරීමේ කටයුතු පිළිබඳ කතා කළේ. පළමු අධියර ඉදිකිරීමේදී මුහුණ දුන්නු අභියෝග, ප්‍රායෝගික ගැටලු මොනවාද කියන දේ පිළිබඳ පැහැදිලි කරගත්තා. දෙවන අධියර බිහි කිරීමේදී ඔබතුමන්ලා මුහුණ දුන්න අභියෝග ගැටලු මොනවාද? දෙවන අධියර ඉදිකිරීමේදී ඇත්තටම දැන් මෙම අධියරයන් හතර ගත්තට පස්සේ මම නිලුපම් මහත්තය කියපු විදිහට අධියර හතරේ තියෙන්නේ කොන්ත්‍රාත් සමාගම් හතරක් වැඩ කරනවා වෙනස් ආකාරයේ කොන්ත්‍රාත් හතරක් වගේම ඉදිකිරීම කරන ක්‍රමය සහ සියලුම දේවල් වෙනස් වෙනවා. ඒකට හේතු වෙලා තියෙන්නේ දැන් අධිර එක එතුමා කිව්වා වගේ මේ ගමන් කරන්නේ මුල් ප්‍රදේශය මාෂ්ලෑන්ඩ් එක. මම වගුරු බිමක් කරා. ඒතර වගුරු බිමක් කරහා අපි අධිවේගී මාර්ගයක ගමන් කරනකොට අනිවාර්යයෙන්ම අපි කරන දෙයක් තමයි චලගැලීම් නවත්තන්න වයඩක්ට් එහෙම නැත්නම් දිගු පාලම් ක්‍රමයට ඉදි කරනවා. ඒ අනුව තමයි කිලෝමීටර් 11ක් 12ක් අධිර එකේ වයඩක්ට් ඉදි කරලා තියෙන්නේ. නමුත් අධිර දෙක ගත්තට පස්සේ අධිර දෙකේ ඒ විදිහේ අවස්ථාවක් අපිට මුහුණ දෙන්න ලැබුණේ නැහැ. අධිර දෙක ගත්තොත් එහෙම අධිර දෙක කිලෝමීටර 26යි. 26න් පළවෙනි කිලෝමීටර 13 අධිර එකේ අර සමහර තැන්වල තියෙනා වගේ කඳු කපලා ඒ කපන ලද කඳු වලින් පස් අරගෙන පුරවන තැන් පුරලා අපි එකට කියනවා කට් ඇන් ෆිල් කියලා. ඒ කියන්නේ පස් කපලා ඒ වගේම වලවල් පුරවලා කට් ඇන් ෆිල් බැලන්ස් කියලා අපි කියනවා. ඒ ක්‍රම ඒ විදිහට අපිට පළවෙනි කොටස ඒ කියන්නේ අධියර දෙකේ පළවෙනි කිලෝමීටර 13 ඉදිකිරීමට පුළුවන්කම ලැබුණා. ඒ අනුව අපිට ඒ කියන්නේ පස් ලබා ගැනීම සම්බන්ධයෙන් කිසිම ගැටලුකාරී තත්ත්වයක් ඇති වුණේ නැහැ අධියර දෙකේ පළවෙනි කිලෝමීටර 13ට. නමුත් දෙවෙනි කිලෝමීටර 13 ඒ කියන්නේ දෙවෙනි කිලෝමීටර 13ේ තියෙන ගැටලුව තමයි දෙවෙනි කිලෝමීටර 13ේ කඳු අහුවෙන්නේ නැහැ. සමතලා බිමක් හරහා තමයි අධිවේගී මාර්ගය ගමන් කරන්නේ. අන්න එතෙන්දී අපිට ගැටලුවක් ඇති වුණා. අපිට සම්පූර්ණයෙන්ම 100%ක්ම පස් පිටින් ලබා ගන්න සිද්ධ වුණා. එම දෙවෙනි කොටසේ කිලෝමීටර 13 ඉදි කරන්න පස් කියුබ් මිලියන 1.3ක් වගේ ප්‍රමාණයක් පිටින් ගන්න සිද්ධ වුණා. අන්න ඒක තමයි මට ලැබුණ ප්‍රධානම අභියෝගය. මොකද හේතුව පස් ලබා ගැනීමේදී අපි පරිසරය ආරක්ෂා කරගෙන කොහොමද පස් ලබා ගන්න කියන එක. ඒකද මම හිතන්නේ ගිය සතියත් අපි සාකච්ඡා කරා. පස් ලබා ගැනීමේදී අර දැනට කියන්නේ රජයෙන් පරිසරය ආරක්ෂා කිරීමේ විධිවිධාන ක්‍රමවේද අලුතින් හඳුන්වා දීලා තියෙනවා. ඒ අනුව පස් හැපියුම් කරුවන්ට ඉතා පහසු වෙන්නේ නැහැ පස් පර්මිටය ලබා ගන්න. ඒ අනුව ගත්තාම ඒ අධිර දෙකේ දෙවෙනි කොටස ඒ කියන්නේ දෙවෙනි කිලෝමීටර 13 ඉදි කිරීමට අවශ්‍ය පස් කියුබ් මිලියන 1.3 ලබා ගැනීමේදී අපිට ඇත්තරම ප්‍රමාදයකට මුහුණ දෙන සිටි සිද්ධ වුණා. ඇත්තරම ඒ අනුව අපිට මාස 9ක 10ක ඒ කියන්නේ අවුරුද්දකට වගේ ආසන්න ප්‍රමාණයක් අපිට ඉදිකිරීම අර කොන්ත්‍රා සමාගම සැලසුම් කර විදියට කරගන්න බැරුණා. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම කොන්ත්‍රා සමාගම සැලසුම් කරා මෙම අධිවේගී මාර්ගය ඒ නියමිත කාල සීමාවදී නිම කරන්න. ඒ නිම කිරීම සඳහා කොන්ත්‍රා සමාගමට අවශ්‍ය වෙලා තිබුණා 1 මාසයකට පස් කියුබ් ලක්ෂයක් වගේ. පස් ඉදි කිරීම ඉවර කරන්න. මොකද පස් ඉදි කිරීම තමයි අමාරුම කාර්යය. මොකද පස් ඉදි කිරීම දැන් එක තට්ටුවකින් තට්ටුවක ඉදි කරන්න ඕනේ. ඒ කියන්නේ එක තට්ටුවක් ඉදි කළා ඒක කම්පැක්ෂන් ඉවර කළා තලලා ඊට පස්සේ ඒක ටෙස්ට් කරලා ඒක පාස් වුණොත් තමයි දෙවෙනි තට්ටුව ඉදි කරන්නේ දෙවෙනි ලේයර් එක ඉදි කරන්නේ. ඒතකොට බැරි වෙලා හරි අර පළවෙනි ලේයර් එක මේ ෆේල් වුණොත් ඉතින් ආපහු සරයක් කම්පැක්ෂන් කරලා තලලා ඒ කියන්නේ ඒක ටෙස්ට් කරලා ඒක පාස් කරලා තමයි දෙවෙනි ලේයර් එකට යන්නේ. ඒ වගේම තවත් එක දෙයක් තමයි දැන් බැරි වෙලා හරි දැන් පස් ඉදි කිරීම කරනකොට එක දවසක් වැස්සොත් අපිට දවස් 5ක් විතර
වැඩ නතර කරන්න සිද්ධ වෙනවා කම්පැක්ෂන් කරන්න බෑ. හරි. ඒ අනුව පස්සෙදි කිරීම තමයි මගේ ප්‍රධාන අභියෝගය වුණේ දෙවෙනි, කියන්නේ දෙවෙනි කිලෝමීටර් 13. ඒ අනුව පස් මම කිව්වා වගේම කොන්ත්‍රා සමාගම ඉදිරිපත් කළ තියෙන සැලසුමට මාසයකට ලක්ෂයක් කියුබ් ඕන අවස්ථාවලදී අපිට ලබා ගන්න උනේ 20,000යි 25,000යි ඒ වගේ ප්‍රමාණයක්. ඒ කියන්නේ අවශ්‍ය ප්‍රමාණයෙන් 1/4කටත් වඩා අඩු ප්‍රමාණයක්. අන්න ඒ අනුව මෙම අධීර දෙකට යම්කිසි කාලයේ සම්බන්ධයෙන් ගැටලුවක් ආවා. ඒක තමයි මම දුන්න ප්‍රධානම අභියෝගය. දැන් ඇස්තමේන්තු වෙනවනේ මේ දෙවන අධීරට මෙච්චර මුදලක් වෙන් කරනවා කියලා. ඒ ඇස්තමේන්තුගත මුදල සම්පූර්ණයෙන්ම ඔබතුමන්ලා පාවිච්චි කරාද, නැත්නම් ප්‍රමාණවත් උන් නැද්ද, අතිරේක අරමුදල් ආයෙ සපයා ගන්න සිද්ධ වුණාද? චාමරේක ඇත්තම හොඳ ගැටලු, හොඳ ප්‍රශ්නයක්. දැන් අධීර දෙක ගත්තොත් එහෙම අධීර දෙකට ඇස්තමේන්තුගත මුදල වෙන්නේ බිලියන 55.2යි. ඒ කියන්නේ කිලෝමීටර් 6 ඉදිකිරීම සඳහා. එතෙන්දී අපි ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්නට කලින් මම පොඩි හැඳින්වීමක් කරන්න ඕන. දැන් අපි දැන් මෙම ඇස්තමේන්තු සකසලා තියෙන්නේ ඒ කියන්නේ මූලික සැලසුමට අනුව. එතකොට අපි දැන් කොන්ත්‍රාත් සමාගමට වැඩ ආරම්භ කිරීමට කොන්ත්‍රාත් එක අපි කියන්නේ අවෝඩ් කරනකොට කොන්ත්‍රාත් සමාගම මගින් මේක සැලසුම කරනවා. මේ සැලසුම කරලා ඒකට අපි මේ කියන්නේ අපි උපදේශක සමාගමක් වෙනම අරගෙන තියෙනවා. ඒ උපදේශක සමාගම මගින් එම සැලසුම රිවියු කරනවා. එහෙම නැත්නම් සම්පූර්ණ චෙක් කරනවා. ඒකට සමගාමීව අපි මාර්ග සංවර්ධන අධිකාරිය අපේ තියෙන සැලසුම් අංශයක්. එම මාර්ග සංවර්ධන අධිකාරිය සැලසුම් අංශයට ලැව්වත් මෙම සැලසුම රිවියු කරනව ලබනවා. එතකොට එම රිවියු කළා අපි ගන්නවා ඔප්ටිමම් ඩිසයින් එක. ඒ කියන්නේ නිවැරදිම සැලසුම අනුව තමයි ඉදිකිරීම කටයුතු කරේ. එහෙම කරාට පස්සේ අපිට සිද්ධ අපිට ඇත්තටම අධීර දෙක ගත්තොත් එහෙම අධීර දෙකෙන් බිලියන 10ක ප්‍රමාණයක් මිලියන 10,000ක ප්‍රමාණයක් අපිට ඉතුරු කරගන්න පුළුවන්කම ලැබුණා. හොඳයි. ඒක ඉතාමත් වටිනවා. සාමාන්‍යයෙන් සිදුවෙන කාර්යය ඔක නෙමෙයි. එහෙම නොවි මේ දේ ඉතිරි කරලා මේ දේ සාර්ථක කරගන්න පුළුවන් තැනටපත් වීම බොහොම ප්‍රශංසනීයයි. පළමු අධීරයට අරමුදල් සපයා ගැනීමේදී කොහොමද උනේ? ඔබතුමලට වෙන් වෙච්ච මුදල් එහෙ විදිහටම පාවිච්චි වුණාද, නැත්නම් අතිරේක මුදල් හොයාගන්න සිද්ධ වුණාද? පළවෙනි අධීර ගත්තොත් මම අර කලින් කියපු විදිහට කිලෝමීටර් 30ක කොටස බිලියන 103.5යි. ඇස්තමේන්තු ගත මුදල බිලියන 103.5යි. අර මම කලින් කියපු ආකාරයට විශේෂයෙන්ම මේ නිල්බලාගඟ මේ වගුරු බිම හරහා අධිවේගී මාර්ග ඉදිකිරීමේදී අපිට තාක්ෂණික ක්‍රමවල යම් යම් වෙනස්කම් සිදු කරන්නට සිදු වුණා. මේ හේතුව නිසා බිලියන 103.5ට අමතරව යම් මුදලක් වැය කිරීමට සිදු වුණා පළවෙනි අධීර ඉදිකිරීමේදී. එතනදී අපි බලාපොරොත්තු වුණේ පරිසරය විශේෂයෙන්ම ගං වතුර තත්ත්වයකදී මේක කොහොමද මහ ජනතාවට අඩු බාධාවක් වන විදියට මේ ඉදිකිරීම කරන්නේ. ඇත්තටම අපි ඒ විදියට ගුවන්පාලම් නොදා මේක වේලක් විදියට ඉදිරි කරන මීට වඩා අඩු වියදමකින් සිදු කරගන්නට තිබුණා. වේලක් උස වේලක් හරහා එතකොට දිගටම ගං වතුරේ ඉහළ සහ පහළ ඉවුරු ආකාරයෙන් මේ විදිහේ වේලක් ආකාරයට මේ ඉදිකිරීම සිදු වුණොත් ගං වතුර තත්ත්වයක ඉතා අවදානම් තත්ත්වයක් ඇති වෙනවා. සමහර කාලවට දවස් ගණනාවක් වතුර රැඳී පවතින්න පුළුවන්. අපි මේ වේල්ල හරහා යම් යම් විවෘත ඕපනින්ස් තිබ්බත් සෑහෙන කාලයක් රිටෙන්ෂන් පීරියඩ් එක වතුර රැඳී පවතින කාලය වැඩිවීමට ඉඩ තිබුණා. නමුත් එවන් තත්ත්වයක ඉදිරියේදී මුහුණ දෙන්න සිදු වෙන්නේ නැහැ මේ ගුවන්පාලම් ඉදිකිරීම නිසා. ඒ විදිහේ තාක්ෂණික ක්‍රමවේද භාවිත කිරීම නිසා මේ දේවල් ව්‍යාපෘතිට අලුතින් එකතු වෙච්ච දේවල් වෙනවා. මුදල් සැලසුම් නොකළ දේවල්. මේ වගේ දේවල් එකතු කරලා පරිසරයට සංවේදී වෙන විදිහේ වැඩපිළිවෙලක් තියත් කරා. අපි එදා කතා කළා වනාලින්ගේ වනාලි හුවමාරුවේදී කොයි විදිහකට පරිසරය සකස් කර දුන්නේ කියලා. ඔබතුමාට නිල්වලා සංවේදී පරිසර කලාපය හරහා තමයි ඔබතුමාගේ කොටස වැටෙන්නේ. මෙහිදී අපි දන්නවා පදිංචි වෙච්ච ජනතාවක් ඉන්න ඇති, ඒ වගේම පරිසරයේ තියෙන්න ඇති, ගස් කැපෙන්නට ඇති. මේ පරිසරික ගැටලු වලට ඔබතුමන් ගත පියවර මොනවද? ওই නිල්වලා අර ෆයිලින් පැත්තෙන් කළා වගේ ඊට අමතරව කරපු දේවල් මොනවද? පරිසරික පැත්තෙන් ගත්තොත් දන්දෙනිය රක්ෂිත වනාන්තරය. මේ දන්දෙනිය රක්ෂිත වනාන්තරය හරහා මාර්ග ඉදිකිරීමේදී කොහොමද පරිසර හානිය අවම කරගන්නේ කියන එක අපි කල්පනා කරා. ඒ වගේම
වනජීවී දෙපාර්තමේන්තුව එකත් කතා කරා කොහොමද සත්තුන්ට මේක හානිය අවම වන විදියට. ඇතනම සංවර්ධන වැඩකටයුත්තකදී පරිසර හානිය සම්පූර්ණයෙන්ම අපිට නැති කරන්න බෑ. අපි හැම වෙලාවෙම බැලුවේ මේක කොහොමද අවම පරිසර හානියක් සිදු කරමින් මේ ඉදිකිරීම කරන්න කියන එක. ඒ සඳහා අපි මේ විදිය අනෙකුත් ආයතනත් එක්කත් කතා කරලා ඉතාමත්ම පටු බිම් තීරුවක් කරා. සාමාන්‍යයෙන් මේ අධිවේගී මාර්ග ඉදිකිරීමේදී අපි අත්පත් කරගත්තා මීටර 80ත් මීටර 100ත් අතර පළලකින් යුත් ප්‍රදේශයක්. නමුත් මේ දන්දෙනිය රක්ෂිතය හරහා පමණක් මීටර 35ක් වැනි ඉතාමත්ම පළල අඩු බිම් තීරුවක් කරා තමයි මේ අධිවේගී මාර්ගය අපි සැලසුම් කරේ. මෙතනදී ගස් විශාල ප්‍රමාණයක් කපන්නට අපිට සිදු වුණා. නමුත් මීටත් වඩා ගස් කපන්නට සිදු වෙනවා මම අර කලින් කියපු විදිහට මේ පළල තවත් වැඩි කරා නම්. මේ පළල මීටර 35ක් දක්වා අඩු කළ නිසා අපිට ගස් 1400ක් පමණ කපන්නට සිදු වුණා. නමුත් අපි මේ කපා ඉවත් කරන සෑම ගසක් වෙනුවෙන්ම ගස් 100ක් හිටවන ආකාරයට තමයි මේ වැඩ කටයුත්ත සිදු කරේ. දැනටමත් අපි මේ ව්‍යාපෘතිය මේක වෙනම ව්‍යාපෘතියක් විදිහට යන්නේ නේ. ගස් 140,000 හිටවනවා. දැනටම අපි ඒ ව්‍යාපෘතිය වැඩ කටයුතු ආරම්භ කරමින් සමහරක් ස්ථානවලදී වැඩ කටයුතු අවසන් කළා තියෙනවා. ඒක එක ලක්ෂණයක්. ඒ වගේම අර මම කලින් කියපු විදිහට මේ ස්ථානයේ හරහා මේ දන්දෙනිය රක්ෂිත වනාන්තරය හරහා සත්තුන්ට හුවමාරු වීම සඳහා විශේෂ පාලම් ඉදි කරලා තියෙනවා. අපි කියන්නේ කැනපි බීජස් කියලා. ඒ කියන්නේ ඒ පාලම් ඉදි කරලා ඒවායේ ගස්වවල සම්පූර්ණයෙන්ම වනාන්තර ස්වරූපයක්ම ගන්නා විදියට තමයි ඒ එතනදී ඉදිකිරීම කටයුතු සිදු කරලා තියෙන්නේ. ඒ වගේම මිනිසුන්ට සිදුවන ආනිය විශේෂම ඉදිකිරීම කටයුතු සිදු කරගෙන යන අවස්ථාවේදී දෙපස නිවාසවලට යම් යම් හානි ඇති වෙනවා. මෙහිදී අපි ක්‍රමවත් වැඩපිළිවෙලක් ඇතුව තමයි මේ වැඩ කටයුත්ත කරගෙන යන්නේ. ඉදිකිරීම ආරම්භ වීමට ප්‍රථමව අපි මේ නිවාස පරීක්ෂාවට ලක් කරනවා. ඒ කියන්නේ పూర్ව පරීක්ෂාවට ලක් වෙනවා. අපි කියනවා ප්‍රී ක්‍රැක් සර්වේ කියලා. එතනදී අපි හඳුන ගන්නවා මොන විදියෙ ඉරිතැලීම් ඇති වෙලා තියෙනවද. ඒ අවස්ථාවේදීම අපි ඒව සියල්ල සලකුණු කරගෙන ඒවයි අවශ්‍ය කරන ඡායාරූප අරගෙන අපි වෙනමම ඒවා අතබා ගන්නවා. ඊට පස්සේ ඉදිකිරීම කටයුතු සිදු වුණාට පස්සේ නැවතත් අපි සර්වේ එකක් කරනවා. පෝස්ට් ක්‍රැක් සර්වේ එක. අර කලින් పూర్ව ඉරිතැලීම් පරීක්ෂාවක් කරා වගේම අවසානයේදී පශ්චාත් එමත් නැත්නම් මේ පෝස්ට් ක්‍රැක් සර්වේ එකත් සිදු කරනවා. එතකොට මේ දෙක අතර වෙනස අපි බලනවා කොතෙක් දුරට මේ ඉදිකිරීම නිසා විශේෂයෙන්ම අධිවේගී මාර්ගයක් ඉදි කරනකොට හෙවි ඉක්විප්මන්ට්ස් ඒ කියන්නේ බර වාහන ඒ වගේම අනෙකුත් යන්ත්‍ර සූත්‍ර භාවිත වෙනවා. එතකොට මෙතනදී සිදුවන කම්පන හේතුවෙන් ඉරිතැලීම් අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. එතකොට අපි බලනවා කොතෙක් හානියක් සිදු වෙලා තියෙනවද කියන එක. මෙන්න මේ හානිය තක්සේරු කරලා අපි ඒ නිවාස හිමියන්ට ඒ ගෙවීම් කටයුතු සිදු කරනවා. ඒ ගෙවීම් කටයුතු සිදු කරන්න අනිවාර්යයෙන්ම කොන්ත්‍රාත් සමාගම බැඳලා ඉන්නවා අපේ කොන්ත්‍රාත් ගිවිසුම් වලට අනුව. හොඳයි. ඉතාමත්ම මේ කතාව බොහොම සංකීර්ණයි. ඒකට හේතුව ඉතාම පැය 7-8ක් වෙන් කරලා ගියපු ගමනක් මේ වෙද්දී කටුනායක සිටම පැය 2 විනාඩි 40 දක්වා සීමා කරන්න පුළුවන් වෙන විදිහේ දැවැන්ත වැඩක් මේක. ඒ වෙනුවෙන් දැවැන්ත කාර්යභාරයක් වුන් සිදු කරනවා. පරිසරය ගැන හිතන්න ඕනේ, වනසතුන් ගැන හිතන්නට ඕනේ. ඒ වගේම තමයි මේක නියමිත කාලයට අවසන් කරන්න ඕනේ. වෙන් වෙච්ච අරමුදල් ගැන හිතන්න ඕනේ. ඒ අරමුදල් එක්ක පාවිච්චි කරලා මේ දේවල් සාර්ථක කරගන්න ඕනේ. මේ විදිහේ පහුගිය සති අපි කතා කළා මේ ආරක්ෂිත වැට පිළිබඳ. යම් අනතුරක් සිදු වුණොත් කොයි විදිහට ආරක්ෂාව තහවුරු වෙන්න ඕනේ. මේ සියලු මංශ පිළිබඳ හිතලා අවසානයේදී මේ යථාර්ථයක් බවට පත් වෙනවා තව දවස් කිහිපයකින්. එතකොට අපිට හිතන දේ තමයි ව්‍යාපෘති ඉංජිනේරුවර ව්‍යාපෘති අධ්‍යක්ෂට ලොකු කාර්යභාරයක් පැවරණු ඇති මේ අධියරෙන් අධියර වැඩ කටයුතු සාර්ථක කරගද්දී. කණ්ඩායම් මහත්මයා ව්‍යාපෘති අධ්‍යක්ෂකගේ කාර්යභාරය කොහොමද මෙතනදී? චාමර මම එම ගැටලුවට වහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් මම පොඩි එකතු කිරීමක් කරනවා අපේ නිලපා මාත්‍යා කියපු දෙයට. ඇතරම අර කියන්නේ දැන් අපි අධිවේගී මාර්ග ඉදිකිරීමේදී එම අධිවේගී මාර්ගයේ සම්පූර්ණම අධියරේ කියන්නේ සම්පූර්ණ දුර ප්‍රමාණය සඳහා අපි ජලවිද්‍යාත්මක අධ්‍යයනයක් කරලයි ඉදිකිරීම කටයුතු කරන්නේ. එතකොට මේ ජලවිද්‍යාත්මක අධ්‍යයනයේදී ඒ මුළු පාරටම මුළු අධිවේගී මාර්ගයටම අවශ්‍ය
පාලම් බෝක්කු වයඩක්ට එන්නේ කොහෙද ඒවා සම්පූර්ණම තීරණය වෙනවා. ඒ අනුව තමයි ඉදිකිරීම් කටයුතු කරන්නේ. ඒක තමයි ජල විද්‍යාත්මක අධ්‍යයනයේ. එතකොට දක්ෂිණ අධිවේගී මාර්ග දිග්ගු ව්‍යාපෘතියට ජල විද්‍යාත්මක අධ්‍යයනයක් මොරටු විශ්වවිද්‍යාල මගින් කරලා ඒක පහත් බිම් ගොඩ කිරීමේ හා සංවර්ධන කිරීම මණ්ඩලයෙන් අනුමැතිය අනුව තමයි මෙම ඉදිකිරීම් කරලා තියෙන්නේ. එතකොට මෙම ඉදිකිරීම් කිරීමේදී ඇතර මාර්ග සංවර්ධන අධිකාරිය පමණක් නෙමෙයි සියලුම ආයතන සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ මධ්‍යම පරිසර අධිකාරිය, භූවිද්‍යා පතල් කාර්යාංශය, ඊළඟට නාගරික සංවර්ධන අධිකාරිය, ඊළඟට පහත් පින් ගොඩ කිරීමේ හා සංවර්ධන කිරීම මණ්ඩලය, ඒ සියලුම ආයතන අපි ස්ටේක් හෝල්ඩර්ස්ලා. ඉතින්දී මම දැන් ගැටලුවට පිළිතුර දෙන්නම්. ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයෙකුගේ විශේෂම කාර්යය තමයි දැන් ව්‍යාපෘති අධ්‍යක්ෂක කෙනෙක්ට බාර දෙනකොට ව්‍යාපෘති අධ්‍යක්ෂක හැටියට සියලුම වගකීම තමන්ගේ හිස මතට කඩාවැටෙනවා. එතෙන්දී සමහර අවස්ථාවලදී අපි රජයේ තියෙන සර්කියුලර්ස් ඒවා අපි හරියට අනුගමනය කරන්න ගියොතින් ව්‍යාපෘතිය කලට වේලාවට නිම කරන්න අපහසුතාවයක් ඇති වෙනවා. ඒ අනුව තමයි ඇතරම මාර්ග සංවර්ධන අධිකාරිය සහ කියන්නේ රජයේ විසින් ඔය PMU ක්‍රමය, ඒ කියන්නේ ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් යුනිට් කියන සංකල්පය ඇති කරලා තියෙන්නේ. එම නීති රීති තරමක් ලිහිල් කරලා ව්‍යාපෘතිය ඉක්මනින් කරගෙන යාමද. එතකොට කාරණා තුනක් විශේෂයෙන්ම අපි මත පැටවෙනවා. එකක් තමයි කාලය. ඒ කියන්නේ ව්‍යාපෘතිය සඳහා නියමිත කාලයක් තියෙනවා. ඒ නියමිත කාලයට අපි වැඩි වැඩ කරන්න ඕන. එහෙම නැත්නම් අපිට සිද්ධ වෙනවා, ඒ කියන්නේ එතෙන්දී සමහර අවස්ථාවලදී කොන්ත්‍ර සමාගමට ප්‍රමාද ගාස්තු හැටියට ගෙවන්න වෙන අවස්ථාවල් සිද්ධ වෙනවා. ඒ වගේම දැන් අධිවේගී මාර්ගයක් නේ, අධිවේගී මාර්ගයේ මහජනයිතියට පැවරීම ප්‍රමාද වුණොතින් එයින් ලැබෙන ආදායම රජයට අහිමි වෙලා යනවා. ඒක තමයි කාලය පළවෙනි කාරණය. දෙවෙනි කාරණය තමයි දීලා තියෙන මුදල. ඒක නෙවෙයි අස්තමේන්තුගත මුදල. එතකොට අපේ ප්‍රධාන වගකීමක් තමයි අපිට දීලා තියෙන අස්තමේන්තුගත මුදලක්. දැන් උදාහරණයක් හැටියට මට ගත්තොත් එහෙම මම අදියර දෙකක් පාලනය කරනවා. අදියර දෙකේ මට 55.2 බිලියන් දීලා තියෙන්නේ අන්තර්ජාතික ක්‍රමවේදයන් ස්ටෑන්ඩඩ් පාවිච්චි කරලා. ඒ කිසිම විදියකින් එම ස්ටෑන්ඩඩ් අඩු වෙන්නේ නැතුව, එම ප්‍රමිතින් අඩු වෙන්නේ නැතුව මම අර මුදල තුල ව්‍යාපෘති අවසන් කරන එක තමයි දෙවෙනි කාරණය. මුදල තුන්වෙනි කාරණය තමයි ක්වොලිටිය, එමෙතන ප්‍රමිතිය. එතෙන්දී ප්‍රමිතිය ආරක්ෂා වෙන්නත් ඕන. එතෙන්දී අපි ඕනම ව්‍යාපෘතියක් කරනකොට මෙන්න මේ කාලය, මුදල සහ ප්‍රමිතිය තියෙන කාරණා තුන සමග ගැටෙනවා. හරි, එතෙන්දී දැන් උදාහරණයක් ඇට සෙක්ෂන් අදියර 2 සහ අදියර 3 ගත්තට පස්සේ අදියර 2 ගත්තොත් එහෙම මං කියන්නේ විශේෂ දෙයක් තමයි අදියර 1, අදියර 3 සහ අදියර 4 මේ අදියරන් තුනම ආරම්භ කරේ 2016 ජනවාරි මාසයේ. නමුත් අදියර 2 ආරම්භ කරේ ඊට මාස 9කට පස්සේ, කියන්නේ 2016 ඔක්තෝබර් මාසයේ. නමුත් අපි මේ සියලුම කියන්නේ දැන් අපිට ආපු අභියෝග ජයගෙන අපි බලාපොරොත්තු වෙනවා මෙම වසර අවසන් වීමට පෙතම මොනහරි විදියක මේ කියන්නේ අපි ඉදිකිරීම කටයුතු අවසන් කළා මේ මහජනායතියට පැවරීම සඳහා. හොඳයි, අපි සාර්ථකත්වයේ කතාවක් අද කරන්නේ මාතර සිට හම්බන්තොට දක්වා දිගුව සාර්ථක වේවි කියන දේ පිළිබඳ බලාපොරොත්තුවක් තිබුණා. යනකොට එනකොට දැක්ක මේ දේවල් හැදෙනවා. දැන් එය තවත් දින කිහිපයකින්, තවත් සති කිහිපයකින් යථාර්ථයක් බවට පත්වීමට නියමිතයි. මාතර සිට බෙලියත්ත දක්වා පළවෙනි අදියරත්, බෙලියත්තේ සිට බරවකුඹුර දක්වා දෙවන අදියරත්, බරවකුඹුරේ සිට අන්දරවැව දක්වා තුන්වන අදියර සහ මත්තල සිට හම්බන්තොට දක්වා අන්දරවැවහර හා හතරවන අදියර විදිහට මේ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා සම්පූර්ණ වීමට නියමිතයි. ඔබ මේ දකින දර්ශනත් එක්ක හිතනවා ඇති මේක ලංකාව එකක්ද නැත්නම් පිටරටක දෙයක්ද කියලා. හැබැයි මේක ලංකාවේම සිද්ධ වෙච්ච දෙයක්. ඔබ දකින ඇති නිල්වන් වනරේඛාවත් මැදින් වැටලා තියෙන මේ දේ. ඒ අනුව මේ අධිවේගී මාර්ගයේ බිහි කිරීමේදී පරිසරයට යම් හානියක් සිදු වුණා. ඒ පූර්ණේ කරන්නට, ඒ හානි පූර්ණේ කරන්නට දැවැන්ත වැඩපිළිවෙලක් සිද්ධ කරලා තිබෙනවා. ඒ නිසා පරිසර සංවේදී කලාපත් සුරක්ෂිත කරමින් මේ දැවැන්ත සංවර්ධනය සිදුවෙනවා. කටුනායක සිට හම්බන්තොට දක්වා පැය දෙකයි විනාඩි 40කින් ගමන් කරන්නට හැකිවන ආකාරයේ මේ තරම් කාර්යක්ෂම වූ පරිසරයක් රටේ ජනතාවට අත්කර දීම වෙනුවෙන් අපි පැහැදිලිවම රජයට සහ මේ වෙනුවෙන් කැපවුණු, මේ වෙනුවෙන් එක ගලක් හෝ උස්සලා මේ වෙනුවෙන් දැවැන්තම දායකත්වය දැක්වී ශ්‍රමිකයින්, ඉංජිනේරුවන් හා සමානවම ඒ සියලුම දෙනාටම අපි හදවතින්ම ස්තුතිවන්ත වෙනවා රටක ජනතාවට මේ අත්දැකීම තිළිණ කර දුන්නාට. අද අපි කතා කළේ
අධි රෙක භාර ව්‍යාපෘති අධ්‍යක්ෂතුමන් ඉංජිනේරු නිලාවුෆර් ශරීෆ් මහතා බොහොම ස්තුතියි අද දවසේදී පැමිණීම වෙනුවෙන්. ඒ වගේම අධිර 2 සහ අධිර 3 ව්‍යාපෘති ඉංජිනේරු KW කණ්ඩායමේතුමනි බොහොම ස්තුතියි අද දවසේදී පැමිණීම වෙනුවෙන්. අපි තවත් නවෝ දිනකින් අපිට කතා කරන්න පුළුවන් වේවි. ජනතා අයිතියට පත් කරන දිනය පිළිබඳ පැය දෙකයි විනාඩි 40කින් කටුනායක සිට හම්බන්තොට දක්වා යන ගමනක බලාපොරොත්තු වෙන්න අපි සිටිමු. අදට අපි ආයිබෝන් සුබ දවසක් තුලින් සමු ගන්නවා. හෙට දවසේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ජාතික ජල සම්පාදන මණ්ඩලයේ සමගින් එහි අනුව එහි ක්‍රියාකාරී අධ්‍යක්ෂතුමන් මන්ලාල් මහතා හෙට දවසේදී පැමිණෙනවා. අපි අදට සමු ගන්නවා. ප්‍රාර්ථනා කරන ඔබට යහපත් දවසක්. ආයිබෝන්.